අයිබෝන් අබුඩාබි ටීටෙන් තරගාවලිය දැන් ආරම්භ වෙලා තියෙනවා. ඒ තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් හතරක් නියෝජනය කරනවා කණ්ඩායම් තුනක්. අපි ඒ ක්‍රීඩකයින් දෙදෙනෙක් එක්ක කතා කරා. ධනංජය ලක්ෂාන් සහ මයිස් තීක්ෂණ නෝදල් වොරියර්ස් කණ්ඩායම ක්‍රීඩා කරනවා. ඒ වගේම තවත් ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා. කෙවින් කොත්තිගොඩ සහ මතීෂ පතිරණ. මතීෂ පතිරණ බංගලා ටයිගර්ස් කණ්ඩායමට, ඒ වගේම කෙවින් කොත්තිගොඩ මරතා අරාබියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනවා. අපි මේ ක්‍රීඩකයන් එක්ක දිගින් දිගටම ආවා. ඔවුන්ගේ පාසල් ක්‍රිකට් ජීවිතේ, ඊට පස්සේ දැන් ටී10 තරගාවලිය නියෝජනය කිරීම ගැනත් මේ ඔක්කොම ගැන කතා කරන්න අපි අද ඔවුන් දෙදෙනාම එකතු කරගත්තා අබුඩාබි නුවර සිට. බොහොම ස්තුතියි කෙවින් මතීෂ අපිත් එක්ක එකතු වුණාට. මං මුලින්ම කතා ගන්න කැමති කෙවින් එක්ක. කෙවින්, ගිය පාර ටී10 තරගාවලියත් ඔබ ක්‍රීඩා කරා. ඒ එක්ස්පීරියන්ස් එක ගැන පොඩ්ඩක් කතා කරමු මුලින්ම. ඒකයි මේ පාර තරගාවලිය ගැනයි පොඩ්ඩක් කතා කරමු. ඔය ගිය අවුරුද්දේ මං බංගා ටයිගර්ස් ටීම් එක ශ්‍රී ලංකාව තිසරයිය කැප්ටන් කරේ. මැච් පහක් ශ්‍රී ලංකාවලා විකට් හතරක් දැම්ම මං. කුසල් අයියා, ටොම් බැන්ටන්, ඒ වගේම ජොන්සන් චාල්ස්, ඒ වගේ ෂේන් වොට්සන්, ඒ වගේ කඩුලු මන්ට ලබා ගන්න පුළුවන් වුණා. හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇත්තරම. මේ ඔක්කොම ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලත් එක්ක අපි ඉඳලා ගහන්න හම්බුණ එක. ඇත්තරම මේ අවුරුද්දේ මාර්තා අරබියන්ස් කණ්ඩායමට මොහොමඩ් හුසෙයින් කැප්ටන් කරන්නේ. එයාගේ නායකත්වයේ යටතේ ක්‍රීඩා කරන්න ලැබෙන එක ලොකු අයියක් කියලා ඉතරම්. මතීෂ, ඔබගේ මේ පළමු අවස්ථාව ටී10 තරගාවලිය නියෝජනය කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ? තාම ලාබාල වියේ පසුවන ක්‍රීඩකයෙක්, ලුක් තාම පාසල් කණ්ඩායමටත් ක්‍රීඩා කරනවා, මොකද හිතෙන්නේ එක ගැන? ඇත්තටම අයියා ගොඩක් ලොකු ඔපචුනිටි එකක් මේක. අවුරුදු 18 එක්කෙනෙක්ට මේ වගේ ලීග් එකකට ඇවිල්ලා සෙල්ලම් කරන්න තියෙනවා කියන්නේ ඒක ගොඩක් ලොකු අවස්ථාවක්, හොඳ අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. අපි දැන් අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න කැමති මේ දෙදෙනාගෙම පන්දු යැවීමේ ඉරියව්ව මේ මටත් හෝ වෙන කාටවත් ලේසියෙන් දාන්න පුළුවන් එකක් නෙමෙයි, හැමෝටම පුළුවන් දෙයක් නෙමෙයි. ඒක යුනික් දෙයක්. කෙවින් කෙවින් කොත්තිගොඩ ගැන දන්න කවුරුත් දන්නවා. මේ අර අපි දැනට දන්නවා මේ පෝල් ඇඩම්ස්ගේ රයිට් ආම් වර්ෂන් එක කියලා තමයි අපි හඳුන්වන්නේ. කෙවින් පොඩ්ඩක් කතා කරමු. මේ කොහොමද ඒ ඇක්ෂන් එක බෝල් කරන්නේ? කොහොමද ඒක ආවේ වාගේ මේ ඇඟට කොහොමද ආවේ? ඔබ අයියේ මුලින්ම ක්‍රිකට් ගහන්න කියලා පටන් ගත්තේ ඇත්තරම තාත්තලා සෙල්ලම් කරන්න යන තැනට සෙල්ලම් කරන්න යනවා මම සොප් බෝල් ගහද්දි අවුරුදු 10ක් 12ක් වගේ වෙද්දි තාත්තලත් එක හික්කඩු යනවා සොප් බෝල් ගහන්න. එතකොට ඒ දවස්වල ඉඳන් මේ විදිහට තමයි බෝල් කරන්නේ. ඒක මේ බෝල් කරද්දී කට්ටිය ඒ කාලේ නිකන් බය වුණේ නැද්ද? වාගේ වයස කට්ටිය හරි වැඩිමල් කට්ටිය හරි ඒක බලද්දි බය හිතුනේ නැද්ද? වාට අමාරුද ඒක බෝල් කරද්දී ඇඟට? අය හිතනාගෙන මේ සමහර කට්ටිය අයින් වෙනවා. දැන්නන්නේ ගොඩක් වෙලාවට ඉතින් ඇක්ෂන් ඇත් එක්ක මට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා ෆස්ට් ඕවරේම විකට් එකක් ගන්න. ඒකයි තියෙන වාසිය මගේ. ඒක වාගේ කියන්නේ කොච්චර අමාරුද වාගේ ඇඟට? يعني සාමාන්‍ය ඇක්ෂන් එකකට වඩා උගක් එෆර්ට් එකක් දාන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් නැද්ද? මටයි නෑ, මන් දැන් දිගටම දාලා දාලා මට ඒක හුරු වෙලා තියෙනවා. මතීෂ පතිරණ ගත්තොත් අපි දන්නවා, හැමෝම දන්න මේ ලසිත් මාලිංග වගේ ඇක්ෂන් එකක් තියෙන්නේ. මතීෂ මාලිංගගේ බෝලින් දැකලද මේ ඇක්ෂන් එක අනුකරණය කරන්න පටන් ගත්තේ? කොහොමද වාට මේ ඇක්ෂන් එක ආවේ? ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් මේ අන්ඩර් 13 එක ක්‍රිකට් ගහද්දිත් මගේ බෝලින් ඇක්ෂන් එක මේකම නෙවෙයි. ඒ වුණාට ස්කෝර් එකම තමයි මම දාලා තියෙන්නේ. ඊට පස්සේ ලොකු වෙද්දි මම ලසිත් මාලිංගගේ ඇක්ෂන් එක දැකලා ඒත් එක්කම ඒ වගේ පොඩ්ඩක් බෝලින් ඇක්ෂන් එක ඉම්ප්‍රූව් කරගත්තා. ඒක දැන් අපි දන්නවා ලසිත් මාලිංගගේ බගේ වුණාට ඒකට වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඔබ වේග පන්දු යවන්නේ හැටියට කොච්චර يعني අමාරුද එෆර්ට් එකක් දාන්න ඕනද වෙන පන්දු යවන්නෙක්ට වඩා? يعني දැන් අපි දන්නවා පොඩ්ඩක් පේනවා අඩුයි බෝල බැට්ස්මන් නෝ. ඉතින් ඒක පොඩ්ඩක් ඒක ගැන කතා කරොත් ඉඩකේ හැටියට. ඇත්තටම මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අයියා. මේ ඇක්ෂන් එකත් එක්ක දැන් මම බෝල් කරලා දැන් මට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි, මට පුරුදුයි. කෙවින්, තව කතා කරොත් දැන් ඔබ
ලංකාවේ ඩොමස්ටික් දැනට සෙල්ලම් කරගෙන ඉන්නවා ඊට පස්සේ ප්‍රොවින්ෂල් ඒ වගේම ඔබත් LPL තරගාවලියට සහභාගී වුණා අවස්ථාවක් ලැබුණා කොහොමද ලංකාවේ ප්ලේයර්ස්ලායි පිටරට ප්ලේයර්ස්ලායි අතර ගත්තම ඇක්ෂන් එක අර වාකිව පළවෙනි ඕවරේම විකට් එකක් ගන්න ඔපචුනිටි එකක් ලැබෙනවා කියලා ප්ලේයර්ස්ලා අඳුනගෙන තියනවාද අඳුන ගත්තොත් වා හිතන්නේ කොහොමද වා ඒක يعني චැලෙන්ජ් එකක් හැටියට බාරගන්නේ ඇක්ෂන් එකත් එක්කමට වඩා ලයින් ඇන් ලෙන්ත් එක වැඩි ફોකස් එකක් දෙනවාද स्लो बोल उतम गोडक ट्रेन करे लाइन एंड लेंथ बोल करने का मगे गोडक मंग फोकस कर ඒත් එක්කම දැන් අපි මතක් කරන්න ඕනේ මේ T10 තරඟාවලට කලින් වැඩි ක්‍රිකට් තරඟ සංඛ්‍යාවක් ඔගලොන්ට ක්‍රීඩා ගන්න හම්බුනේ නැහැ මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක. ඉතින් මොනවද කරේ මේ අන්තිම මාස 10 ඇතුළත කොහමද ඔගලෝ මේ තරඟාවලියකට දැන් අද හෙටම ඔගලොන්ට තරඟයක් ලැබෙන්න පුළුවන්. ඒ තරඟයකට කොච්චර සූදානම්කින්ද ඉන්නේ? කෙවින් වගේ පටන් ගමු. ममना ये दिखटम ट्रेनिंग करा अपने क्लब के प्राक्टिस पटांग दिखटम ट्रेनिंग करा मम्मे एन खाली सतीवे इट खाली ना गेदर होम वर्कउट करोट इट खाली हम एल पी एल गया एल पी एल के दी प्राक्टिस सेशन करा मैच हम इतना एक्सपीरियंस एक कट्टी बोल बोल करना लें लाइन बल आगे इगन का दीवा तीन ट्रेन कर පාඩුවක් වුණා කොවිඩ් ආව කියලා. අන්තිම සතියේ ක්ලබ් ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඊට පස්සේ ඒක සෙල්ලම් කරා. ඊට කලින් අන්ඩර් 23 එක පටන් ගත්තා. ඒක සෙල්ලම් කරා. ඉතින් ඒකින්ද ලොකු අවුලක් වෙන්න ඇති වෙයි කියලා හිතනවා. ආයිත් කතා කරොත් මේ පාසල් ක්‍රීඩා දිව්‍ය ගැනයි. එතකොට ඔබ කොහෙන්ද එන්නේ? පාසල් ක්‍රිකට් ගැන, ක්ලබ් ක්‍රිකට් ගැන පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරමු. ඔබ කොහේ සිටද එන්නේ? ඒව ගැන විස්තර අපේ දන්නේ නැති ප්‍රේක්ෂකයන් බලන්න පුළුවන් මේ වැඩසටහන. මම කොලෙන්න පටන් ගන්න රිච්මන් විද්‍යාලයෙන් අන්ඩර් 13 15 17 19 අවුරුදු දෙකක් සෙල්ලම් කරා රිච්මන් විද්‍යාලේ ඊට පස්සේ මම මහින්ද විද්‍යාලයට යනවා ඊට පස්සේ මහින්ද විද්‍යාලයේ අවුරුද්දක් සෙල්ලම් කළා අන්ඩර් 19 නැෂනල් ටීම් එකේ සිලක් වෙලා ඒෂියා කප් එක යනවා ඒෂියා කප් එක ගිහිල්ලා ඊට පස්සේ ක්ලබ් ක්‍රිකට් එක පටන් ගන්නවා ක්ලබ් ක්‍රිකට් එක පටන් ගන්නේ ගෝල් සීසී වලින් ගෝල් සීසී අවුරුද්දක් ක්‍රීඩා කළා ඊට පස්සේ මම දැන් නියෝජනය කරන්නේ BRC කණ්ඩායම ඒ වගේම T10 ගිය අවුරුද්දේ ශ්‍රී ලංකා බංග්ලා ටයිගර්ස් වලට මේ අවුරුද්දේ මාරත ඇරබියන්ස් වලට ශ්‍රී ලංකන ලොකු දෙයක් කරන් ඉන්නවා මතීෂ ඔයාගෙන පොඩ්ඩක් කතා කරමු තාම අවුරුදු 18යි පාසල් දැනට නියෝජනය කරන්නේ නුවර තිත්ත විද්‍යාලයේ පොඩ්ඩක් මතක් කරමු අපේ ප්‍රේක්ෂකයන්ට ඔබගේ ක්‍රීඩා දිවිය ගැන මං ක්‍රිකට් පටන් ගන්නෙ රණවීර රෝයල් එකෙන් අයියා ඒගේ අන්ඩර් 13 15 17 ගානවා ඊට පස්සේ මම ගිය අවුරුද්දේට කලින් අවුරුද්ද 2019 ට්‍රිනිටි එකට එනවා ට්‍රිනිටි එකට ආවිල්ලා අන්ඩර් 17 එකයි ෆස්ට් ලෝන් එක ඊට පස්සේ ඒකෙන් පස්සේ ශ්‍රී ලංකා අන්ඩර් 19 එකට සිලෙක්ට් වෙනවා ඊට පස්සේ බංග්ලා 2 එක යනවා ඊට පස්සේ අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකට යනවා ඊට පස්සේ එතනින් එහාට තමයි මේ දැන් තියෙන ටික කරන්නේ දැන් ඔබ නියෝජනය කරන ක්‍රීඩා සමාජය ගැන කතා කරමු. ඔව් දැන් මම NCC එකට සෙල්ලම් කරන්නේ.
අපි එන්සිසි එක ගැන වැඩිදුර කතා කරොත් මතීෂ හුඟක් ජාති කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ඉන්නවා. ඔය වගේ උපදෙස් ලැබිලා තියෙන ඔබට මේ වෙනකම්. එන්සිසි එකට මම දැන් අය සෙල්ලම් කරන්න පටන් අරගෙන ගොඩක් කල් නෑ. මාස 6ක් 7ක් වගේ කාලයක් තියෙන්නේ. ඉතින් කොවිඩ් හින්දා ගොඩක් ජාතික තලයේ ක්‍රීඩක එක්ක සෙල්ලම් කරන්න බැරි වුණා. ඒ වුණාට හම්බුන හැම ක්‍රීඩකයම ගොඩක් උපදෙස් දෙනවා මේ ගොඩක් යෝක් එකෙන් ඉම්ප්‍රූව් කරගන්න කියනවා. ඒ වගේ දේවල් තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම අපි සුබ පතනවා ඔබ දෙදෙනාටම හොඳින් ක්‍රීඩා කරන්න ලැබේවා කියලා මේ T10 තරඟාවලිය අබුඩාබි T10 තරඟාවලිය. අවසාන වශයෙන් කෙවින් මතීෂ මේක තවත් එක අවස්ථාවක් පමණයි ඔබලාගේ ක්‍රිකට් ජීවිතයේදී. මොකද්ද අවසාන ගෝල් එක? තාම ඔගොල්ලෝ තරුණ ක්‍රීඩකයන් දෙදෙනෙක්, මොකද්ද පර්සනල් ගෝල් එකක් හැටියට තියෙන්නේ? කෙවින් වගේ පටන් ගමු. ඇත්තමයි, මුලින්ම ලංකාවට ඉමර්ජින් ටුවර් එකක් ගිහිල්ලා ඊට පස්සේ ඒ ටීම් ටුවර් එකක් කළා. ශ්‍රී ලංකා නැෂනල් ස්කොඩ් එක T20 වර්ල්ඩ් කප් එක යන තමයි ආසාව තියෙන්නේ. අනිවාර්යෙන් කොමාරි එතනට යන විදියට වැඩ ටික කරගන්නවා. මම මහන්සියලා අනිවාර්යෙන් T20 වර්ල්ඩ් කප් එක යන්න පුළුවන් විදියට, මං T20 එකක් ගහන්න පුළුවන් වෙන විදියට තමයි වැඩ කරන්න බලාගෙන ඉන්නේ. මොකද පවර් ප්ලේ එකේ මම බෝල් කරන්න ගොඩක් වෙලාවට chance ලැබෙන්නේ. ලොකු චාන්සයක් තියෙනවා, ඔපචුනිටියක් තියෙනවා, කරන්න පුළුවන් උපරිම කල්ලි වල එතනට යන තමයි මගේ ප්ලෑන් එක. මතීෂ, ඔබ තවමත් තව පාසල් තරඟ තියෙනවා, තව තරඟ වාර තියෙනවා පාසල නියෝජනය කරන, තව අවුරුදු 19 පාවල ලොකු කුසලානයකුත් ඔබට පුළුවන්. මොකද්ද ඔබගේ ගෝල් එක ක්‍රීඩකේ කැරියර්? ඇත්තටම අයියා මට වෙන හැම ඔපචුනිටි එකක්ම හොඳට ඒක ඒවට ෆේස් කරලා ඒත් එක්කම හොඳට ඉගෙනගෙන තව ඉස්සරහට ගිහිල්ලා අන්තිමේට ශ්‍රී ලංකා නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපි දෙදෙනාටම සුබ පතනවා. thepapare.com අපි ඔයගොල්ලොත් එක්ක දිගටම රැඳී ඉන්නවා ඔබලාගේ ක්‍රිකට් දිවිය සාර්ථක කරගන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි කෙවින් මතීෂ අපිත් එක්ක එකතු වුණාට. ඒ දවිත ඉතින් අපි thepapare.com අපි එකතු කරගත්ත මතීෂ සහ කෙවින් අපේ අබුඩාබි T10 තරඟාවලියේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 4 දෙනාගෙන් තවත් දෙදෙනෙක්. ඉතින් රැඳී ඉන්න thepapare.com එක උන් මේ තරඟාවලියේ කෙසේද පර්ෆෝම් කරන්නේ මේ ඔක්කොම අපි ඔයගොල්ලන්ට විස්තර ගේන බලාපොරොත්තු වෙනවා. රැඳී ඉන්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවි ප්‍රීමියම් කන්ටෙන්ට් සහ අද්විතීය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapare.com subscribe කරන්න.